සුබ සන්ධ්‍යාවක්. ඔබ කොන්නේ ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින්. මම නචිත් මාතරකේ. මම කුෂාණි කෞශල්‍ය. ප්‍රථම නව දහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත. මතු පරපුර වෙනුවෙන් මත් ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ලබා දිය යුතු බව ජනපති පවසයි. ගොවි ජීවිත නන්වන්න අගමැතිගෙන් සිව් වැඩෑරුම් වැඩපිළිවෙලක්. නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මධ්‍යම කාරක සභාව හැටියට තීන්දුව කරා ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක හැටියට ඉදිරිපත් කිරීම. වර්ජකයන්ට වර දින තැන. මම පිටරටින් හරි ගෙන්නලා කෝච්චි ටික දුවනවා. හිටපු ඇමති රිෂාඩ් තේරීම් කාරක සභාවේ අධික උණුසුම ප්‍රංශයේ පාසල් 4000ක් වසා දමයි. ජාතිය සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණීය දඬනේ ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව ලංකාපුර විජිත මහවිද්‍යාලයේ පැවති උත්සවයක් තමතමින්. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ලංකාපුර විජිත මහවිද්‍යාලයේ ඉදිකෙරුණු පන්ති කාමර 15කින් යුත් තෙමහල් ගොඩනැගිල්ල අද පෙරවරුවේ සිසු අයිතියට පත් කිරීමේ උත්සවය පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලයේ වෙත පැමිණි ජනාධිපතිතුමා සිසුන් විසින් මහත් හරසරින් පිළිගත්තා. මෙම විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 30ක් සමරු ඵලකයේ නිරාවරණය කර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. අනතුරුව ජනාධිපතිතුමා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වෙමින් සිසු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළා. විද්‍යාලයේ දරුවන්ගේ ඉල්ලීම පරිදි විද්‍යාලයට අවශ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දීමද මිහිදී ජනාධිපතිතුමා තින් සිදු කෙරුණා. අනතුරු පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිව් දෙනෙකුට මරණීය දඬුවම් ලබා දීමට තමා අත්සන් තැබීම සම්බන්ධයෙන් ඊට විරුද්ධව කතා කරන සියලු පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය වන්නන් පවයි. ඉස්ත්‍රි දූෂණ ළමා අපචාර මිනිමරුන් සමූහ මංකොල්ල පාතාලේ මේ අපරාධ සියල්ලට මුල මත්ද්‍රව්‍ය. දැන් ඔබ දකින්න ඇති මරණීය දඬුවම් නියමය මෙන්න මේ අයයි කියලා හතර දිනකට මරණීය දඬුවම් දෙන්න මං අස්සම් කෙරුවා. පෙරේදා රාය එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාමට කතා කළා. මේ මරණීය දඬුවම් නියම කිරීම පිළිබඳව. එතුමා මගෙන් ඇහුවා මේ මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නේ මං කිව්වා ප්‍රශ්නේ උග්‍රයි ලංකාවේ. පාසල් විනාශයි විශ්වවිද්‍යාල විනාශයි මත්ද්‍රව්‍ය ලෝකේ රටවල් වලට බෙදා හරින මධ්‍යස්ථානයක් බවට පත් වෙලා මත්ද්‍රව්‍ය නිසා බරපතල විනාශයට පත් වෙච්ච ජරුව බේර ගන්න දෙමව්පියෝ පුනරුත්ථාපන කඳුර වලට දාන්න කියලා රජයෙන් ඉල්ලීම් කරනවා. ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා ප්‍රකාශයක් කළා ඇමරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කරන්න සියලුම ප්‍රාන්තවල මරණීය දඬුවම් වහා ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඒත් අපේ ළඟ තිබෙන ඉන්දියාව, සිංගප්පූරුව, චීනය ඒ රටවල් වල මරණීය දඬුවම් තිබෙනවා. මේ දැඩි දඬුවම් නැතුව රටක් හදන්න පුළුවන් කමක් නැහැ. මරණීය දඬුවමට මම අස්සම් කළා කියලා ප්‍රකාශයට පත් කළාට පස්සේ දැන් ඊයේ පෙරේදා සමාජ බඩු සෝෂල් මීඩියා ඒ වගේම වෙනත් රාජ්‍ය නෝන සංවිධාන මේකට විරුද්ධව කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ හැම කෙනෙක්ම මම කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරීන්ට සහයෝගය දෙන්න කියලා. මේ රටේ දරුවෝ ඉන්නවා පාසල් වල ලක්ෂ 40ක්. විශ්වවිද්‍යාලයි කාර්මික විද්‍යාල වෘත්ති අධ්‍යාපන ආයතන මේ ඔක්කොම ගත්තාම ලක්ෂ 50ක් විතර. මේ ඉගෙන ගන්න උගත් හැදෙන තරුණ පරපුර බේර ගන්නයි මම මේව කරන්නේ. ලංකාපුර අධ්‍යාපන කලාපයට අයත් තබාල අල් හිලාල් මධ්‍ය මහාවිද්‍යාලයේ විශාල අඩුපාඩුවක්ව පැවති නව තෙමහල් විද්‍යාකාර ගොඩනැගිල්ල සිසු අයිතිරපත් කිරීමේ උත්සවයටද ජනාධිපතිතුමා සහභාගී වුණා. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 28.29ක්. අනතුරුව සමරු ඵලකේ නිරාවරණය කර තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතිරපත් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. දැන් මේ රටේ ලෝකේ අනෙක් රටවල් වල වගේ ප්‍රශ්න තියෙනවා හුඟක්. රටේ ජනගහණයෙන් 140ක් විතර දුප්පත්. ඊළඟ මේ රටේ තියෙන ප්‍රශ්න තමයි ජාතිවාදය. සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව අතරේ වරින් වර සිදුවෙන ගැටුම් නොයෙකුත් ප්‍රශ්න. මේ ගැටුම් හදන්නේ කවුද? මේව හදන්නේ මේ සාමාන්‍ය තමුන්නාන්සේලා වගේ දුප්පත් ජනතාව නෙවෙයි. මේ ගැටුම් හදන්නේ මේවට අන්තවාදයට, ජාතිවාදයට නායකත්වය දෙන අය. අන්තවාදයට, ජාතිවාදයට රුපියල් කෝටි දහස් ගණන් වියදම් කරන පිරිස ලෝකයේ සෑම රටකම ඉන්නවා.
ඒ නිසා හොඳම දේ තමයි ඉගෙන ගත්තා මේ ප්‍රශ්න විසඳනවා මොනවද මේ සින්දුද වීදේ තබාල අල් රිෆයි මහවිද්‍යාලයේ රුපියල් මිලියන 18ක වියදම නිදිකල දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියටපත් කිරීමේ උත්සවයටද ජනාධිපතිතුමා සහභාගී වුණා පන්ති කාමර 8කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ සියලු ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත්තේ යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා සිසුන් විසින් පිළිකනු ලැබුවා අනතුරුව සමරු ඵලකයේ විවෘත කර ගොඩනැගිල්ල ජනාධිපතිතුමා සිසු අයිතියටපත් කළා සිව්වැතරුම් පදනම් මොස්සේ කෘෂිකර්මාන්තය හා ගොවියාගේ ජීවන මට්ටම ඉහළ නැන්වන බව අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ මහතා පවසනවා. එම සිව්වැතරුම් පදනම් වන්නේ කෘෂි භෝගවලට ඉහළ මිලක් ලබා දීම, ජල සුරක්ෂිතතාව, නවීන කෘෂිකර්ම දැනුමෙන් ගොවියා සන්නද්ධ කිරීම හා අලෙවිකරණයයි. ලක්ගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. නාවුල ගොඩිගමුව වැව නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්. ඒ සඳහා වැකිරණ මුදල රුපියල් මිලියන 223ක් ගොවිපොල් 260කට ඉන් සෙත සැලසෙනවා. විල්ගමුව මාර්ග මහාවිද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා. පාසලේ ඉන්නනම් හොඳ අධ්‍යාපනයක් වුවමන හොඳ ගොඩනැගිලි වුවමන පහසුකම් වුවමන අන්න විශේෂයෙන්ම විල්ගමුව වාගේ ප්‍රදේශවලට ඒක ලබා දීම ජයග්‍රහණයක්. ඒත් මේ ප්‍රදේශවල මේ ගම්මානවල ඔබ සියලු දෙනාටම අන්න ඒ වගේම අධ්‍යාපනයක් ලැබලා දෙන්නයි විශේෂ උත්සාහයක් අපි ආණ්ඩුව හැටියට අරගෙන තියෙන්නේ. ඒ වගේම මම ඊයේ විශේෂයෙන්ම සඳහන් කරා තිරුණාමලයේදී අපි දැන් පාසල්වල කම්පියුටර් අධ්‍යාපනය ආරම්භ කරනවා. අපි ස්මාර්ට් ක්ලාස් රූම් එකක් දැන් ඇති කරන්නේ අපි තීරණයක් අරගත්තා හැම උසස් පෙළ ඊළඟ අවුරුදු කීපය තුළදී උසස් පෙළ පන්ති වලට ටැබ් යන්ත්‍ර ලැබලා දෙන්න. එක එක යුගයන් තියෙනවා. ගල් ලෑල්ලෙන් ඉගෙන ගත්ත කාලේ, පුස්කොළ පොතෙන් ඉගෙන ගත්ත කාලේ, කළු ලෑල්ලෙන් ඉගෙන ගත්ත කාලේ, අපි වාගේ කොපි පොතයි බෝල් පොයින්ට් පෑන පාවිච්චි කරපු කාලේ, ඊළඟට වයිට් බෝඩ් එක පාවිච්චි කරපු කාලේ, දැන් ඉතින් ගන්නේ ටැබ් යන්ත්‍ර පාවිච්චි කරන කාලේ. අරංගල තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේ විවෘත කිරීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. එහි පුහුණුව සඳහා පළමු පිරිස ඇතුළත් කර ගැනීම සිදු කෙරුණේද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. පුහුණුව අවසන් කළ අයට සහතිකපත් ප්‍රදානයේද සිදු කෙරුණා. අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ 13 වසරක අකණ්ඩ පාසල් අධ්‍යාපනයේ නිම කරන දරුවන් වැඩලෝකයට ගෙන යන ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයේ ලෙස යෝන් සේනාංකපත් කරන බවයි. දඹුල්ලට හා නාවුලට හැකියක්මනින් පුහුණු මධ්‍යස්ථාන ලබා දීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. නාවුල ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ වෙත ගිය අග්‍රාමාත්‍යවරයා එහි නායක ස්වාමින් වහන්සේ බැහැදක ආගමික වතාවත්වලද නිරත වුණා. ලක්ගල ප්‍රාදේශීය රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට අග්‍රාමාත්‍යවරයා එක් වූයේ ඉන් අනතුරුවයි. වසන්ත අලු විහාරේ, රංජිත් අලු විහාරේ යන රාජ්‍ය අමාත්‍යවරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි විජයරත්න මහත්මියද ප්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්ගල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ජන හමුවක් පැවැත්තුණා. IS ත්‍රස්තවාදයේ රටින් තුරන් කිරීම සඳහා කටයුතු කළ යුතු බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. පස්කු ප්‍රහාරයේ පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා පත් කර තිබෙන තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් බදියුදීන් මහතා මේ බව කියා සිටියා. මෙතර පාස්කු ප්‍රහාරයට හෝ වෙනත් ත්‍රස්ත ක්‍රියාවකට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධතාවක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව වැඩ බලන පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. ISIS කියන එක ඔබතුමා පිළිගන්න ISIS කරන වැඩ පිළිවෙල ඒක මුස්ලිම් ආගම තුලින් ගෙනියන දේ ඒක පරිබාහිර කරන දේ මුස්ලිම් ආගමෙන් අල් කුරානින් කියලා තියෙනවා එක ජීවිතය මරණවා කියන්නේ මුළු සමාජෙම මරණයකට සමානයි. එක ජීවිතය ආරක්ෂා කරනවා කියලා කියන්නේ
මුළු සමාජෙම ආරක්ෂා කරා කියලා සමානව කියලා තියෙනවා. ඒ නිසා ලොකුම පව් වැඩක් ඉස්ලාම් ආගමේ කොතනත් නැ මේ වගේ මරාගෙන මරන බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න අන්‍ය ආගම් කට්ටිය හෝ මිනිස්සු කාවත් මරන්න බෑ. ඒ නිසා මම ප්‍රතික්ෂේප කරනවා මේක සම්පූර්ණම අපේ රට ඇතුළ තුරන් කරන්න සියලු දෙනාම ජාති භේදයෙන් තොරව එකතු වෙලා පක්ෂ භේදයෙන් තොරව එකතු වෙලා මේ ISIS කාරකන්නේ කට්ටිය ඉවත් කරන්න තුරන් කරන්න උපරිම එකතු වෙලා වැඩ කරන්න ඕන කියලා මම හිතනවා. ඔබතුමාට මේ විශ්වාස බංග යෝජනා තුළින් ඉදිරිපත් වෙලා තියෙන චෝදනා තුළින් මෙන්නලා තියෙනවා ආයතනීය සතුස වගේ ආයතන පාවිච්චි කරලා ඒක තුළින් මේ රථ වාහනයම උදව් කරලා තියෙනවා කියලා මේ ත්‍රස්තවාදී කල්ලියට උදව් කරන්න. ඔබේ අදහස මොකද ඒ සම්බන්ධයෙන්? සත්වස ආයතනය මට බාර දුන්නට පසුව 300ක් ශාලාව තිබුණා දැන් 420ක් වගේ ශාලාව අපි දියුණු කරලා තියෙනවා සත්වස ගිය අවුරුදු දෙකම තරංගෙන් පළවෙනි තැනකට ආව එච්චර තත්යකට සත්වස වලින් ගෙනල්ලා තියෙනවා ජනතාවට ලොකු සේවාවක් ඉටු කරනවා දැන් මමත් එක්ක තියෙන වෛරය නිසා අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී දෙන්නේ අර දවස් 52 කාලයේදී එතුමාලා මාව ආරාධනා කරා යාලා හදපු ආණ්ඩුවට එන්නේ කියලා මම ඒ වෙලාව ඒකේ මන්ත්‍රීවරයා නිතරම මට කරදර දීගෙන හිටියේ මන්ත්‍රීවරයා අර පත්තට එන්නේ කියලා ඒ වෙලාවදී මට මම ගියේ නැති නිසා එතුමා දිගටම මම මට විරුද්ධව බොරු බොරු චෝදනාවක් එල්ල කරනවා ඒ මන්ත්‍රීවරයාතුළු තව මන්ත්‍රීවරයා මේ වගේ සත්වස වාහන මේ ත්‍රස්තවාද කටයුතු වලට පාවිච්චි කරනවා කියලා කියපු දවසම මම බැලුවා එතුමාලා මාධ්‍යෙන් ප්‍රකාශ කරපු මන්ත්‍රීවරු කියලා පොලිසියට පැමිණලා කරයි කියලා මම හිතුවා මේ බරපතල චෝදනාවක් සත්වස වාහනේ ත්‍රස්තවාදයේ කටයුතු වලට පාවිච්චි කරනවා කියන්නේ ඒගොල්ලෝ කවුරුත් ගිහිල්ලා පොලිසියට පැමිණලා කරුව නැහැ ඇත්තටම රටගෙන ආදරයක් තියෙනවා නම් මේ ත්‍රස්තවාදය වළක්වන්න ඕන කියලා එයාලා හිතනවා නම් දේශප්‍රේමී විදියට කතා කරන මන්ත්‍රීවරු අනිවාර්යෙන්ම පොලිසියට මේ බරපතල චෝදනාව අරගෙන ගිහිල්ලා පෙමිල්ලා කරලා සතෝෂ මාව කොමලාව මේක ගැන පරීක්ෂණ කරන්න ඉල්ලන්න තිබුණා. එයාලා ඒක කරුවා නැහැ. නමුත් මම ගියා පොලිසියට. මම පොලිසියට ගිහිල්ලා අර මන්ත්‍රීවරු දෙන්නට විරුද්ධව මේ විරුද්ධව කියන්නේ එතුමාලා කියලා තියෙනවා මේ වගේ සතෝෂ වාහන ත්‍රස්තවාද කටයුතු වලට සම්බන්ධ වුණා කියලා. එයාලගේ වොයිස් ක්ලිප්පුත් එක්ක ලිචිතව මම වැඩ බලන පොලිස්පතිතුමාට පෙමිදලා දාලා තියෙනවා. ඒ ඒ කොපි දෙකම තියෙනවා. එකක් SP දිසානායක ගරු මන්ත්‍රීතුමාට අනිත් එක විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමා. මේ මන්ත්‍රීවරු දෙන්නටම ඒ ප්‍රකාශ කරලා තිබුණේ. ඒ දෙන්නටම එයාලගේ ප්‍රකාශ වීඩියෝ ක්ලිප්පුත් එක්ක මම පොලිසියට පෙමිදලා කරලා දෙනවා. මම ඔබතුමාලාට ඕනම මේක ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඔය GPS එක තුලින් කරන හෙලිදරව මුකුත් කරන්නේ මම ආවට පසු තමයි GPS ෆික්ස් කරේ මේ සතෝස ආයතන වලට 2017 වසරේදී ෆික්ස් කරා. දැන් වාගේ මේ මං කියන්න කැමති ඒ වගේ වැරදි වැඩ වලට මම කවදාවත් නියෝග දෙන්නේ නැත් නේ. මේ මගේ පුද්ගලික උමනාවට මම සතෝස වාහන කවදාවත් පාවිච්චි කරලත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසට යලිත් දැනුම් දීමට අවශ්‍ය ලිපි ලේඛන සකස් කරන ලෙස තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කමිටු සමාජිකයන්ට දැනුම් දී තිබෙනවා. තේරීම් කාරක සභාව හමුවේ අද පෙනී සිටින ලෙසට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණද ඔහු කමිටුව හමුවේ පෙනී සිටියේ නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතු නතර කිරීමට හෝ පාලනය කිරීමට වෙනත් කිසිදු පාර්ශවයකට බලයක් නොමැති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. අනුර බණ්ඩාරනායක මහතා කතානායක දුරේ දැරූ සමයේ ලබා දුන් පූර්වාදර්ශ මගින්ද මේ බව සනාථ කොට ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අනුර බණ්ඩාරනායක මැතිතුමා මේ කතානායක වෙලා ඉඳදී පැහැදිලි තීන්දුවක් දීලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු නවත්තන්න කිසි කෙනෙකුට නියෝගයක් දෙන්න බෑ කියලා ඒක අපි පාර්ලිමේන්තුවේ පිළිගන්නවා. අනිත් එක ඔබතුමාට මතක ඇති පසුගිය රජය කාලේ මේ අග්‍රවිෂකාර තුමිය එළවන්න මේකේ තේරීම් කාරක සභාව පත් කෙරුවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නා මේක නවත්තන්න කියලා නැවැත්තුවද? ඔබතුමා කතානායක අපේ චබල් රාජපක්ෂ මැතිතුමා ඉන්නවා නැවැත්තුවද? එම නිසා මේ නීතිපති එවපු නියෝගයට අපි සාකච්ඡා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ස්ථාවර නියෝගවල බොහොම පැහැදිලිව තියෙනවා නඩුවක් විභාග වෙනවා නම් ඒ නඩුව විභාග වීමට අදාළවන්නා වූ කාරණා සම්බන්ධව සාකච්ඡා කිරීම තුළ පාර්ලිමේන්තුවේ අගතියක් සිද්ධ වෙනවා කියලා යම් පාර්ශවයන් වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට අද මාව කැඳවලා තිනවා හවස 4ට. මම මේ කමිටුවට සහභාගී වෙන්නේ නැහැ. එතුමාගේ 21 වෙනිදා සිද්ධියට නඩු දාලා තිනවා කියලා එකම නඩුවක්වත් දාලා නැහැ. මේක
කතා කරන්නේ ෆන්ඩමෙන්ටල් රයිට්ස්. ඒවා නඩු නෙවෙයි. නඩු කියන්නේ ජූතිතයන්. මේ සිද්ධියට සම්බන්ධ අයට නඩු දා තාම නැහැ. ඒක පළවෙනි එක. අනිත් එක සිලෙක්ට් කමිටිය කියන්නේ නැත්තේ එතුමා ඇති වෙච්ච සිද්ධියෙන් ගැන එතුමා මැදිහත් වුන නිසා. මෙතුමා ටීවී එකට හරි ආසයි. රඟපාන්න ආසයි. අපි දැක්ක මෙතුමා රඟපානවා. හිරේට හතර දෙනේ කරංගාව එළියට. මම පොලිසියට ගිහිල්ලා රහස් පොලිසියට ගිහිල්ලා පෑය තුනම අර කට උත්තරයක් දුන්නා මේ සම්බන්ධව. මම මේ මැදිහත් වීම සිද්ධ කරේ නැත්නම් මම කිසිම එක්කෙනෙක් බේරගත්තේ නැහැ. මේ තැනැත්තන් කියන එක කිසිම තැනක එක්ස්ක්ලූඩ් කරලා නැහැ. ජනාධිපතිවරයා හැර ඕ නැත්නම් මන්ත්‍රීවරයෙකු හැර හෝ කියලා නැහැ. ඒ නිසා ඕනෑම තැනැත්තෙකු මේ කාරක සභාවට කැඳවන්න පුළුවන්. ඒක තමයි මේ කාරක සභාවේ තියෙන නීතිය. අපි මේ නීතියට යටත් වෙනවා. යම් කිසි කෙනෙක් තැනැත්තෙකු හැර අපි අඩියට කැඳවනවා නම් මේ කාරක සභාවට ඒ තැනැත්තා තමගේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කරගත යුතුයි. ඇයි එන්න බැරි? දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදී වර්ජනය ක්‍රියාත්මක කර මගින් අපහසුතාවට පත් කිරීම හේතුවෙන් දුම්රිය සේවය පවත්වාගෙන යාම සඳහා විශ්‍රාමගිය සේවකයන් ජලි සේවයට එක් කර ගැනීම සම්මුඛ පරීක්ෂණ අද පැවැත්වුණා. ඒ නරහෙන් පිට ශාලිකා ශාලාවේදී මේ අතර දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කොළඹ කොටුව පොලිසියට අද පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. දුම්රිය වෘත්ති සමිතියක් වර්ජනයක නිරත වන බවට කළ දැනුම් දීමකට අනුව මහජනතාවට සිදුවන අපහසුතාව නතර කිරීමට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළේ. මේ අතර පැමිණිල්ල පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාද අදහස් පළ කළා. ඔව්, අද දුම්රිය බලධාරීන්ගෙන් කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබුණා. ඒ පැමිණිල්ල සටහන් කරගනු ලැබුවා. ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි ගත යුතු පියවර කුමක්ද කියලා කොටුව පොලිසියට පොලිසියේ තිබෙන පොලිස් නීති කොට්ටාසයෙන් අදාළ වැඩිදුර උපදෙස් ලබා දෙනවා. ඒ පැමිණිල්ලේ අන්තර්ගතයත් පිළිබඳවත් පරීක්ෂා කරලා බලමු. බෑතර දුම්රිය වර්ජනයේ ක්‍රියාත්මක වන තුරු ප්‍රමාණවත් පරිදි බස් රථ දිවයින පුරා සේවයේ යොදවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. අද දුම්රිය වර්ජනයක් තිබුණත් පෞද්ගලික බස් රථ අඛණ්ඩව මගී ජනතාව වෙනුවෙන් සේවාව ලබා දුන්නා. අතිරේක බස් රථ යොදවන්න ජාතික ගමනාගමන කොමිසම බාහෝ පළාත් ප්‍රවාහන අධිකාරී විසින් අපින්ගින් ඉල්ලීමක් කරොත් අපි අතිරේක බස් රථ යොදවන්න ඕනම අවස්ථාවක කටයුතු කරනවා. असाधारण उत्तर प्रधान मार्गे කොළඹ කොටුවෙන් වෞනියාබලා ඊයේ පස්වරුවේ පිටත් වූ නගරාන්තර ශීක්‍රගාමී දුම්රියද අනුරාධපුර දුම්රිය ස්ථානයේ නතර කර මකින් රජරට රැජින දුම්රියෙන් පිටත් කර හැරීමට කටයුතු කළා. මේ හේතුවෙන් රැකියා සඳහා පිටත් ගොස් නිවෙස් කරා පැමිණෙන මකින් විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. වැඩ වර්ජනයේ හේතුවෙන් මරකලපුව සිට කොළඹ දක්වා ක්‍රියාත්මක දුම්රිය සේවයටද බදහා පැමිණුණා. ඒ අතර පිහිටි සියලු දුම්රිය ස්ථානවල දුරගමන් සේවා හා කෙටි ගමන් සේවාද ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මගින් ආපසු හැරී යන ආකාරයකුයි දක්නට ලැබුණේ. කෙසේ වෙතත් දුම්රිය වර්ජනයේ හේතුවෙන් හැටන් කොළඹ තැපැල් සේවාවට කිසිදු බාධාවක් එල්ල වූයේ නැහැ. කොළඹ කොටුවේ සිට හැටන් තැපැල් කාර්යාලය දක්වා තැපැල් දෙපාර්තමේන්තුවේ රථවලින් ලිපි හා පාර්සල් බෙදා හැරීමට කටයුතු කළ බවයි එහි නිලධාරියෙකු සඳහන් කළේ. කෙසේ වෙතත් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති හේයින් එම සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් විශ්‍රාමකීය රේදුරන් නැවත සේවයට එක් කර ගැනීම සම්මුඛ පරීක්ෂණ අද පැවැත්වුණා. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් මල්කාන්ති ඒකනායක මහත්මියගේ හා දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණා. අමත අවුරුදු 42ක් රත්නරාණි ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සේවය කරලා තමයි මේ විශ්‍රාමගෙන් ඉන්නේ. ඒ වුණත් මට හිතේ හයියයි තාම. මම කැමති ඉතින් දුම්රිය සේවයට. ඉතාලම අසාධාරණයි. ආණ්ඩුවෙන් මේ කියලා තියදී මේ මාසිකාමාරක් ඉවසන්න කියලා ඒක නොසලකා මේකළු වර්ජනයේ දිගට පටන් ගත්තා. ඇත්ත වශයෙන්ම අපිට තව කරන්න පුළුවන්. ඒ හින්දා අපිට අමාත්‍යංශයේ සම්පූර්ණයෙන්ම නීතිය අනුකූලව පැවැරීමක් කරන්න අපිට කරන්න පුළුවන්.
අපි කියන්නේ ඉතින් අපේ මහජනතාවට අපහසු නොකර මහජනතාවෙන් පරිගන්න නිසා මහජනතාව සේවය කිරීම අත්‍යවශ්‍යයි. මේ අතර අද පාර්ලිමේන්තුවේදීද දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් මැති ඇමතිවරු අදහස් පළ කළා. මෙම වෘත්තීය සමිති නිලධාරීන් සමග සාකච්ඡා කරා මුදල් අමාත්‍යාංශයේදී මේ වැටු ප්‍රශ්නයට අපේ අමාත්‍යාංශයේ වශයෙන් විසඳුමක් දෙන්න විදියක් නැහැ. ඒ වගේම දැන් තියෙන තත්ත්වය අනුව මේක මුදල් අමාත්‍යාංශයට විසඳුමක් දෙන්න ක්‍රමයක්වත් නැහැ. ඒ මක්නිසාද මේ සඳහා ජනාධිපතිතුමා රදී රණුග්ගේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ කමිටුවේ වාර්තාව ලැබෙන්න ඕනි. ඉතින් මේට අනිවාර්යයෙන් මාසයක් මාස එකහමාරක් ඇතුළත ස්ථිර විසඳුමක් ලබා දෙනවා කියලා ප්‍රකාශ කළ තියෙද්දි තමා මේම වැඩ වර්ජනය ජනතාව අපහසු පත් කරන්න මේ වර්ජන ක්‍රියාත්මක කළේ මමත් පිළිගන්නවා මේ සේවකයන්ට යම් යම් ප්‍රශ්න තියෙනවා කියලා. හැබැයි මම කියන්න කනගාටුයි මේ වෘත්තීය සමිතිය මේක අහන්නේ නැතුව මේ කරපු ක්‍රියාදාමයෙන් මේ රටේ මහ ජනතාවට විශාල පීඩනයකට ලක් වෙනවා. අද උදේ මම කැඳෙව්වා විශ්‍රාම ගිය මේ අංශයේ සේවකයන්. මොකද හැමදාම වෘත්තීය සමිතියෙන් කියන විදිහටම අසාධාරණ දේවල් කියනකොට එව්වට ඔළුව නමාගෙන ඉන්න බැහැ රජයක් හැටියට. 60 70කට වැඩි විශ්‍රාමික පිරිසක් ආවා. අපි වෛද්‍ය සහතිකයක් අද වෙනකොට අපි ගන්නවා මෛත්‍රී කාලයේදී මේ සියලු දෙනාම කොන්ත්‍රාත් පදනම් මත රැකියාවල් වලට ලබා දෙනවා මේ தත්ත්වය දිගටම කිය විශ්‍රාම සේවකයන් හරි දාලා මම තව සති දෙකක් යනකොට මේ ප්‍රශ්න විසඳනවා මේකට මට පහර ගන්න බෑ මම පිට රටින් හරි ගෙන්නලා කෝච්චි ටික දුවනවා ශ්‍රී ලංකාව තුල යලිත් වරක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ලෝපුරා විවිධ රටවල් මෙන්ම සංවිධාන සිය විරෝධය පළ කරනවා මරණීය දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගත් තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් අද ඉදිරිපත් කෙරුණා මරණ දඬුවම ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම රීට් පෙත්සම ගොනු කළේ මාධ්‍යවේදී මලින්ද සිනමරත්න මහතායි මරණ දඬුවම නියමුවේ ඇති පුද්ගලයන් 4 දෙනෙකුට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට තම අත්සන් කළ බව ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු ඒ තුලින් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු වන බවද සඳහන් කර තිබෙනවා මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ලබන සතිය දක්වා සිදු නොකරන බව බන්ධනාගාර කොමසාරිස් ජයශ්‍රී ජයනාත්තිනකෝන් මහතා අභියාචනාධිකරණය හමුවේ පවසා සිටියා ඒ සම්බන්ධ වාර්තාවක් තමා වෙත මෙතෙක් ලැබී නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ක්‍රියාත්මක එක්සත් රාජධානිය පවසන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ඒ ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බාධාවක් වනු ඇති බවයි මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එය 73 වන ජගත් මහා මණ්ඩල සැසියට ලබා දුන් පොරොන්දුව කඩකිරීමක් බව යුරෝපා සංගමය පවසනවා GSP Plus සහනය ලබා දී ඇති තම සංගමය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය ඇතුළු ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ දැන් පිළිබඳව අවධානයෙන් පසුවන බවද කියා සිටිනවා කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ මරණ දඬුවමට එරෙහිව ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සමග තමන්ද එක්ව සිටින බවයි ඇමරිකාව ඇතුළු විවිධ රටවල්ද ලෝක ප්‍රකට ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන් වැනි අයද විවිධ සංවිධානද මරණ දඬුවමට එරෙහිව නිවේදන නිකුත් කර තිබෙනවා ශ්‍රී ලංකාවේ ශිෂ්ටලාන්ත තානාපති කාර්යාලයේද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මරණ දඬුවම අමානුෂික දඬුවමක් ලෙස තමන් දකින්න බවයි දෙහිවල ගල්කිස්ස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක කීර්ති උඩවත්ත මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා අපිට දෙන ආධාර නවත්තනවා කියනවා සම්බාධක පනවනවා කියනවා එතුමාව තනි කරලා තියෙන මහ ජනතාව මේ වෙලාවේ නැගිටලා එතුමාට උදව් කරන්න ඕනේ එතුමාගේ දෑත ශක්තිමත් කරන්න ඕනේ මේ තීන්දුව අරගෙන යන්න මේ අපේ ජනාධිපතිතුමාගේ ප්‍රයත්න මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් ලඟු කරන්න මම සූදානම් නැහැ හැබැයි මතක තියාගන්න මිත්‍රවරුනි මේ රටේ කොන්දක් තියෙන දේශපාලඥයෙක් හැඩියට මද්ද්‍රව්‍ය ප්‍රශ්නයට අත ගැහුවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පමණයි කියන කාරණා ඉතිහාසයේ කවදා හරි දවසක රන් අකුරෙන් ලියවෙනවා මේ අතර රට තුල මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්ුණා මරණ දඬුවමට එරෙහි සාමූහිකය ඒ සම්දාන කර තිබුණා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කටයුතු කරමින් සිටින මොහොතක තමයි මේ මිලේච්ඡ දඬුවමට විරුද්ධව මේ අද උද්ඝෝෂණයක් කරන්නේ. වහාම මේ කටයුත්ත නවත්තන්න එහෙම නැත්නම් මුළු රටේම දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා අපි ජාත්‍යන්තර වශයෙන් උත් මේ අමානුෂික වැඩේට විරුද්ධව අපි පෙළ ගැහෙනවා. බෞද්ධ රටක් නම් ඒක වෙන්නේ මෙහෙමද? බෞද්ධ රටක බෞද්ධයා පිළිබඳ
අදහස ආරක්ෂා වෙන්නේ මෙහෙමද ඒ නිසා සියලු ජන වර්ග වලට සියලු ජාතීන්ට සියලු අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන සියලු දෙනාට අපි කියනවා මේ වෙනුවෙන් හිටගන්න එක සිරකරුවෙක්වත් එල්ලලා මරන්න ඉඩ තියන්න අපිට තියන්නේ ඒ වෙනුවෙන් අපි දිගටම සටන් කරනවා දණ්ඩණයට මිනිස්සු බයයි මරණයට මිනිස්සු බයයි තමාව උපමා කරගෙන මිනිසුන් මරවන්න හෝ මරන්න එපා ඒ යම් කිසි වරදක් කිරීම නිසා සිරගත වූ අය නිවැරදි වෙන්න තමයි අපි ඔවුන් මේ තැන් වලට යොමු කරලා තියෙන්නේ ඒ නිවැරදි පුනරුත්ථාපනය කළා තමයි අපි ඔවුන් එළියට ගන්න ඕනේ ඒ වෙනුවට ඔවුන්ව ඝාතනය කිරීම හෝ ඔවුන්ට මේ වගේ තුච්ච දඬුවම් දිය යුතු නැහැ කඳත් සුරිදුන්ගේ පිහිටපතා පැවැත්වෙන කතරගම ඇසළ මංකල්ලේ සියලු තොරතුරු ගෙනීමට ITN මාධ්‍යාලයේ කටයුතු යොදා තිබෙනවා. මෙහි නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේද ITN මාධ්‍යාලයයි. කතරගම ඇසළ මංකල්ලේ ලබන තුන්පනතා සිට 16 වෙනිදා දක්වා පැවැත්වෙනවා. 16 වෙනිදා අවසන් මහ පෙරහැර ITN ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. මෙම ඇසළ මංකල්ලේට සමකාමීව පාදයාත්‍රාව මෙවරද ක්‍රියාත්මක වෙනවා. අද දිනේ පාදයාත්‍රාව ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ එහි සිට තොරතුරු කෙනෙන්නේ චතුර සමරකෝන්. කඳ සුරිදුන්ගේ පිහිට ආරක්ෂාව පතා රුහුණු කතරගම මහදේවාලයේ 2019 පෙරහැර මංගල්‍ය වෙනුවෙන් පාදයාත්‍රාව මෙවැනි විට ආරම්භ වී තිබෙනවා. අපි මේ මොහොතේ රැඳී සිටින්නේ බාගුරේ ප්‍රදේශයේ. මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා පාදයාත්‍රාවේ නායකත්වයේ ලබා දෙන ශිව සඳුරේ ශිව කුමාරනන්ද ස්වාමීන්. ඇත්තටම ඇයි මේ වගේ ගමනක් යන්නේ? අන්න ඒක මට බොහොම සන්තෝෂයි. මේ කතරගම දේවයන් ආශිර්වාද ඔක්කොල්ල මෙතන අවිලා අපිට ආනකොට අපිට බොහොම සන්තෝෂයි. මේ දැන් ලෝකේ ඉන්නේ මේ අපි ශ්‍රී ලංකාවේ උපන්දී ජාති ભેද කුල ભેද නැතුව අපි මෙතන ලංකාවෙන් ඉන්නවා. ඉතින් සේරම මේ සිංහල දෙමළ භාෂාව අපි ආණ්ඩුවේ මේකෙන් සනසාවේ මේ කතා කරගෙන උන්දෙන් අපි සන්තෝෂයෙන් මෙතන පාදයාත්‍රේ එනකොට එනවා. ඉතින් මේ යාත්‍රාවේ සම්බන්ධ උංගක් මිනිස්සු අපිට ආනවා මොකටද මේ යාත්‍රා යන්නේ කදරගම බස් එකේ යන්න හොඳයි නේ කියලා. අපි Hindu ආගම සිස්ටම් ට අපි යන්නේ මේ පාදයාත්‍රේ මේ දෙවියෝ ඉන්නවා කියලා ඒක හරියට විශ්වාස කරගෙන ආවනම් ඒගොල්ලන් බලන්න පුළුවන් අනිතක මේ බාරයක් තියෙනවා ඒ බාරය කාටද ඔප්පු කරන්න ඕන කවුද මේක ගෙනියන්නේ අපිට ගෙනියන්න බෑ අන්න ඒ වෙලාවට අපි දෙක ජොයින් කරගෙන ඒක යාත්‍රයට එනවා ඉතින් මේ යාත්‍රා බොහොම අපිට බොහොම සතුටෙන් අපි ඔක්කොම එකතු කරගෙන අපි මේ යාත්‍රා කරන්නේ ඒකයි අපි ආරාධනා කරනවා නිරන්තරයෙන් ITN සමග රැඳී සිටින්න අපි සූදානම් පාදයාත්‍රාවේ තවත් බොහෝ සුන්දර තැන් ඒ වගේම තමයි සංස්කෘතිකමය වටිනා තැන් ඔබට අරගෙන ඉන්නට අපි සූදානම් ITN වෙනුවෙන් ගැන් සංජය සමග මම චතුර සමරකෝන් බාගුරේ ප්‍රදේශයේ සිට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළ බව වෛභව පළාත් ආණ්ඩුකාර පේශල ජයරත්න මහතා පවසනවා. කුරුණෑගලදී මාතයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදීද මේ පිළිබඳ අදහස් පළ කෙරුණා. අපි මධ්‍යම කාරක සභාව හැටියට තීන්දුව කරා එකක් ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක හැටියට ඉදිරිපත් කිරීම දෙවැනි එක තමයි ඉදිරි මහා මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කිරීම සියලුම දිස්ත්‍රික්ක සඳහා මේ යෝජනා දෙකම ඒකමතිකව සම්මත වුණා මධ්‍යම කාරක සභාව තුල අපේ ස්ථාවරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න දැන්ට සූදානමක් අපේ තියෙනා වගේම අපි පක්ෂ මේ ප්‍රසම්විධාන කටයුතු කරන. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පිළිබඳව යෝජනා ස්ථිරත්වයෙන් තීන්දුවක් අරගෙන තියෙනවා. පුළුල් සම්දානයකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණවලට සහ පළාත් සභා මැතිවරණවලට අපි සූදානමින් ඉන්න අපේ පක්ෂය තරඟ කරනවා. වර්තමාන ජනාධිපතිතුමාගේ නම් මීට පෙරත් යෝජනා වෙලා තියෙනවා. ඊට අමතරව තව කිසිදු නමක් මේ වෙනතෙක් යෝජනා වෙලා නැහැ. අපේ ජනාධිපතිතුමා ජනතාවට දීලා තියෙන නිදහස මාධ්‍ය නිදහස ඉතිහාසයේ කවදාවත් තිබෙන්නේ නැහැ. මෙහි ඉන සමහර මාධ්‍යවේදීන් ජනතාව
දේශපාලඥ අමතක වෙලා තියෙනවා අද අපිට මෙහෙම කතා කරන්න පුළුවන් වන්නේ අපිට මෙහෙම ඇඟිල්ල දික් කරන්න පුළුවන් වන්නේ මේ අතිගරු ජනාධිපතිතුමා 19 වෙනි සංශෝධනය තුලින් දුන් නෛතික රාමුව කියන එක අපි පිළිගත යුතුයි මේ රටේ ජනාධිපතිතුමාට ඇඟිල්ල දික් කළා කියන්න බෑ තමුන්නාංශී ඒකාධිපතිවාදය මේ රටේ ක්‍රියා කරනවා කියලා දේශපාලන බලයට මුවාවී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව බොහෝ පාර්ශ්ව පෙන්වා දෙනවා එක්වී හීන තියෙන ප්‍රදේශයේ මහා පරිමාණ ආකාරයේ පවත්වාගෙන ගිය ස්පීති ස්කාගාරයක් වැඩිලීමක් සිදු කළා. ඒදි සැකකරුවන් දෙදෙනෙකු සමග ස්පීති මිලට ගන්නා ගෝඩා ලීටර 150,000 ක වැඩි ප්‍රමාණයක් හා මද්‍රව්‍ය නීති විරෝධී සතියේ දේශපාලන බලයට මුවාවී හොරාරක්කු මාර්ගයෙන් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මුදල් සොයා ධනවතුන්ගේ පිරිස ගැනද මේවන විට තැන් තැන්වල කතා වෙමින් පවතී. ඒ අතරේ පසුගියදා කලුතරදී අතරංකුවටපත් නීති විරෝධී මත්පැන් හෙවත් දන්න භාෂාවෙන් කියනවා නම් කසිප්පු මකඩියේ සුළුමුලද හෙළිවෙමින් තිබේ. මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනය කළ එම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය අයත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරඟ කොට පරාද වූ අපේක්ෂකෙක්ම බව දැන් හෙළි වී හමාරය. එම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයේ හරහා දිනකට කසිප්පු ගැලුම් දහස් ගණනින් නිෂ්පාදනය කොට බෙදා හරිනු ලැබූ බවද පැහැදිලිය. ඒ හරහා නීති විරෝධීව උපයා ගන්නා මුදලින් කොටසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනයට යොදවන්නට ඇත. දැන් දැන් ලැබෙන ආරංචිවල හැටියට මේ කසිප්පු ජාවාරමට සාදර අනුග්‍රහය සපයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් සංවිධායකවරයෙකි. ඔහුගේ නම ගම ආගම අපි නොකියුවාට මුළු රටම මේ ගැන දන්නා බව අපට විශ්වාසය. බීච් බෝයි කෙනෙක් ලෙසට සේවය කරමින් එදා වේල සොයාගත් ඔහු පසුගිය අවුරුදු 10ක කාලය තුල උපයාගෙන ඇති මහා ධනස්කන්ධය පිටුපස ඇත්තේ කසිප්පු මුදල් බව දැන් නම් පැහැදිලිය. මේ සියල්ල සමග මතකයට නැගෙන්නේ එදා ගෝල් ෆේස් පිටියට පැමිණි පොහුට්ටු ආධාරකරුවන් හිතේ හැටියට රහමිර පානීය කර පාරක් පාරක් ගානේ ඇදවැටි සිටි අන්දමය. එම රැලිය සඳහා කසිප්පු සැපීමේ කොන්ත්‍රාත්තුව හිමි වූයේද මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයට යන්නත් සොයා බැලිය යුතුය. රටින් මද්‍රව්‍ය තුරන් කිරීම සිය එකම පරමාර්ථය කොටගෙන ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවමට අත්සන් කොට ඇති මේ මොහොතේ මෙවැනි නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ටද නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එසේම ඒ සඳහා ජනාධිපතිවරයාට හිතවත්කම් බල නොපානු ඇතැයි ජනතාවද විශ්වාස කරන බවද අපි දනිමු. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරකය මේ වන විට පැවැත්වෙනවා. පළමුවෙන් පන්තුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 203ක් රැස් කළා. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එංගලන්තයේ සිටින අප නියෝජිත හසිත අකලංක දයාලගේ. එක් දින ක්‍රිකට් ලෝකසලාන තරඟාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තරඟයේදී ජයග්‍රහණය වාර්තා කරමින් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයන්ට ශ්‍රී ලංකා කණ්ඩායම සුසුකම් ලැබුණ ඇතැයි බොහෝ ශ්‍රී ලංකිකයින්ගේ බලාපොරොත්තු වී තිබෙනවා. මේ හේතුවෙන්ම එංගලන්තයේ දුර බැහැර සිට මෙම තරඟය නැරඹීමට ක්‍රීඩා පිටියට ප්‍රේක්ෂකයින් පැමිණ ඇති ආකාරයක් අපට දකින්නට ලැබුණා. තරඟාවලියේ 35 වන තරඟය මෙයයි. එංගලන්තයේ චෙස්ටර් ලී ස්ටේඩියම් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසි දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටිටි පීසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු දිමුත් කරුණරත්න ලකුණු නොලබා දැවී ගියා. ඉන්පසු පිටිටි පීසි අවිෂ්ක ප්‍රනාන්දු කුසල් ජනිත් පෙරේරා සමග එක්ව දෙමළ කරුණ ලැබුණෙන් ලකුණු 67ක සමත්තාවක් ගොඩ නැගුවා. අවිෂ්ක ප්‍රනාන්දු සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 30 බැගින් ඉනිමට එක් කළා. ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට ලකුණු අතරින් පැමිණීමට දකුණු අප්‍රිකා වේග පන්දු බල ඇණිය ඉඩක් ලබා දුන්නේ නැහැ. ආරම්භක ප්‍රතිකරුවන්ගේ මෙන්ම මැදපෙළ ප්‍රතිකරුවන්ගේද වගකීම් පෙරහිත තරඟ රටාව මෙම තරඟයේදීද නැවත නිරූපණය වුණා. අසනීප තත්ත්වයෙන් පෙරළු වේග පන්දු යාමන ක්‍රීඩක නුවන් ප්‍රදීප් වෙනුවට සුරංග ලක්මාල් අද ශ්‍රී ලංකා සංජිතයට එක් කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහි බලාපොරොත්තු සමගින් සමුගන්නවා ඩැරම් චෙස්ටර්ලි ස්ට්‍රීට් ක්‍රිකට් ක්‍රීඩා පිටියෙන් ITN ප්‍රොටෙන්ෂියේ වෙනුවෙන් වරුණ ලක්මාල් සමගින් මම හසිත කලංක දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්. ලොකුසල අන්තර්ගවලියේ තොරතුරු සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk